එන්නතක ඇති වූ බව කියන සංකූලතාවයක් මත පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි 21 හැවිරිදි චමෝදි සංදීපනී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේ අපේ රටේ සෞඛ්‍ය සේවයේ ඇති නොසලකිලිමත් කමේ ප්‍රතිඵලයක් අනුවයි. මිය ගිය චමෝදිගේ දේහය මේ වන විට සිය නිවසේ තැන්පත් කර තිබෙනවා. අදාළ තරුණියට හෙදියක විසින් ලබා දුන් එන්නත දෙකකින් ඇති වූ සංකූලතා මත මෙම මරණය සිදු වූ බවටයි ඇගේ දෙමාපියන් චෝදනා කළේ. එලෙස ලබා දී ඇත්තේ සෙප්‍රි ඔක්සෝන් නම් ප්‍රතිජීවක ඖෂධයයි. මිලිලීටර් 10ක ඖෂධ සිලින්ජ රෝහල් පද්ධතිය තුළ නැති නිසා මිලිලීටර් 5ක සිලින්ජ එන්නත් දෙකක් අදාළ හෙදිය විසින් සෞඛ්‍ය නිර්දේශ මත ලබා දී ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමේ සභාපති SBSM මැදිවත්ත ප්‍රකාශ කළේ. මේකේ සඳහන් කරලා තියෙනවා මිලිලීටර් 10ක මේ ඖෂධය දිය කරලා තමයි රෝගියාට ලබා දෙන්නේ කියලා. ඉතින් මේ මොහොතේ රෝහල් පද්ධතිය තුළ ඊට අවශ්‍ය මිලිලීටර් 10 සිරින්ජස් නැහැ. ජාතික රෝහල තුලත් නැහැ, පරිදීය රෝහලලත් නැහැ. නමුත් මේ හෙදෙනිල් ධාරණියේ ඒ තත්ත්වය තේරුම් අරගෙන රෝගියාට ඒ නිසි විදියට මේක ලබා දීම සඳහා 5cc සිරින්ජස් දෙකක මේ ඖෂධය දිය කරලා තමයි රෝගියාට ලබා දෙන්න කටයුතු කරලා දෙන්නේ. ඒ තත්ත්වය තුළ තමයි අවස්ථා දෙකකදී රෝගියාට බෙහෙත් විද්දා, එක බෙහෙතක් විදලා ඒක වැරදුනාට පස්සේ තව බෙහෙතක් විද්දා වැනි කතා ප්‍රචාරය වෙන්නේ. ඉතින් එහෙම එකක් නෙවෙයි. ICC සිරින්ජ එකට මේකේ ඖෂධය සම්පූර්ණයෙන්ම අරගෙන රෝගියාට ලබා දීම තමයි සිදු කරලා තියෙන්නේ. සම්පූර්ණ වෛද්‍ය නිර්දේශය මත තමයි මේක කටයුතු කරලා තියෙන්නේ. වෛද්‍ය නිර්දේශයේ තියෙන මේ ඖෂධය ලබා දෙන්න කියලා. ඉදිරියේදී මීට වඩා පරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා මේ වෙනකොට මේ ගෙවුණු මාස 3 තුළ අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ හිගය මැදියේ ඖෂධ විෂ වීම කියන කාරණේ හරහා රෝගීන් 10 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක තව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේක මේ රටේ ජනතාවට ඍජුව බලපානවා, අපිටත් බලපානවා. ඒ නිසා මේක වළක්වා ගැනීම සඳහා අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගණනාවක් ගන්න කටයුතු කරනවා. මේ අතර සෞඛ්‍ය ශාස්ත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය වෘත්තීය වේදින් අද පාර්ලිමේන්තුවට පැමිණියා. මෙම එන්නත යම් ප්‍රතිජීවක ඖෂධයක් යැයි සැක කරනවා. අපි මීට මාසයකට පමණ පෙර මෙම එන්නත් කාණ්ඩය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට, ජනාධිපති ලේකම්වරයාට, අල්ලස්සා දූෂණ කොමිසම් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. මෙම එන්නත් කාණ්ඩය මිලදී ගැනීම සම්බන්ධව තියෙන ප්‍රශ්න සහගත සැපියුම් සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා. අපි ඉල්ලීමක් කරා ජනාධිපතිවරයාගෙන්, ජනාධිපති ලේකම්වරයාගෙන් මේ සම්බන්ධව අපට සාකච්ඡාවක් ලබා දෙන්න කියලා. හැබැයි අවාසනාව තමයි ඊයේ ඒ අවාසනාවන්ත මරණය සිදුවන තුරුත් අපට සාධනීය සාකච්ඡාවක් ලබා දෙන ජනාධිපති ලේකම් කාර්යාලය අසමත් වුණා. අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ මෙතන අර්බුදයක් තියෙනවා, මෙතන ගැටලුවක් තියෙනවා කියලා ඉස්සෙල්ලා පිළිගන්න. ඒක පිළිගත්තොත් විතරයි අපිට උත්තරයක් හොයන්නට පුළුවන්. අපි දකින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම එහෙම ගැටලුවක් නැහැ කියලා කියන්න උත්සාහ කරනවා. ඒ නිසාම උත්තරයක් හොයාගන්න අපිට බැරි වෙලා තියෙනවා. ඇත්තටම පහුගිය දවස්වල බැලුවොත් පිළිකා රෝගෙන්ගේ ප්‍රතිකාර කිරීම සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තිබුණා ආයතන ගණනාවක. ඒකම CT ස්කෑන් යන්ත්‍රය, MRI ස්කෑන් යන්ත්‍රය, ඒකම සේවා සපයන වෙනත් ආයතන සහ ඒකම ඖෂධ සම්බන්ධයෙන් ගැටලු තිබ්බා සහ රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලු තිබ්බා. මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් තමයි අපේ යෝජනාව සහ සාකච්ඡාව කරගෙන යන බලාපොරොත්තු වෙන්නේ. බාල ඖෂධ, අක්‍රිය වූ උපකරණ, වෛද්‍ය හිඟය ආදී කරුණු රැසක් නිසාම රෝගී ජීවිත දැන් අන්ත අසරණ වෙලා. එවැනි පසුබිමක මතභේදයට තුඩු දුන් නිර්වින්දන එන්නත් දෙකක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා. ඒ වෙනුවට තවත් නිර්වින්දන එන්නතක් ආනයනය කිරීමට පියවරගෙන ඇති අතර අදාළ එන්නතද ඉන්දියාවෙන් ගෙන්වීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මේ අතර ඖෂධ හිඟයට විසඳුම් ලබා දෙන ලෙස සහ බාල බෙහෙත් ගෙන්වීමට විරෝධය පළ කරමින් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණා. මේ වටිනා කියන බෙහෙතුත් නෑ, සාමාන්‍ය බෙහෙතුත් මේ රටේ නෑ. ඉන්න දොස්තර මහත්තුරු සේරම ස්පීදායෙන් තුන්ඩුවක් දෙනවා. රුපියල් 1500 2000ක් වියදම් කරලා අද අපි ගන්න ඕන පාමසියෙන්. ඒ අපේ නිදහස් සෞඛ්‍යද. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.